कृषि रासायनिक नेतिनिसा कुंभरुवल गोयामगस वेनुवट वेवेन्नी वाल कियलाई मिन्नेरिय व्यापार यटते वगा कल युद्धगणा प्रदेशे गोविन पवसान्ने වීකරලක 20ට 10යි 15යි තියෙන්නේ. ඒකත් බොනවා මැස්සෝ. මේ ගොයම් මැස්සෝ මේ. මේෙන් බලන්නකො මේ වීකරල. දැන් පුළුවන්ද මේකේ තියෙන ඇට ටිකෙන් අපේ දරුවන්ට උගන්වන්න අපිට පුළුවන්ද? මේ ඇටෙත් බහුතරයක් බොල්. තොපි මීට වඩා හොඳයි අපි මරාගෙන කෑවණ අයියකෝ. පොහොර ගැටලුව නිසා විවගාවට අත්ව ඇති ඉරණම සෝචනීයයි. මීට විසඳුම් මිල්ලා ඇලහැර ගොවින් දේව කන්නලව්වක්ද පැවැත්වුවා. මේ පාලකයන්ගේ ඇස් පෑදෙන්න ගොවියට සෙතක් වෙන්න මේ පාලකයන් තෘස්නෙන් බූත වෙලා මේකෙන් චුත වෙලා යන්න කියලා ගහන්න මේ පොදු ගලිය. පොහොර අර්බුදයේ නිසා ගොඩබෝග වගාවන් රැසකට හානි සිදු වෙලා බණ්ඩාරවෙල වට්ටක්කා වගා කළ භූමි වල් බිහි වෙලා ගොවීන් වගාව අතහැරලා දාලා. පොහොර බෙහෙත් අපි මේ ආසාවට ගහනව නෙමෙයි. මේ වගාව රැක ගන්න අපි ගහන්නේ. ඒ හින්දා අපි ඉල්ලන්නේ රජෙන් මේ පොහොර බෙහෙත් ටික අපිට දෙන්න. මේ වට්ටකාව දැන් මාස 4ක් විතර වෙනවා. කිසිම ආදායමක් කරන්නේ නැහැ. කැලේට මත්තරලා තියෙන්නේ. අපිට පොහොර බෙහෙත් ටික හරියට ලැබෙනවා නම් වෙලාවට ඉතින් කරගන්න පුළුවන්. දැන් ඉතින් හරි අමාරු තියෙන තත්ත්වේ කරන්න. පොළොන්නරුව ප්‍රදේශයේ වැටකොළු ගොවීන් පවා පොහොර අර්බුදය නිසා අසරණ වෙලා. අපිට රුපියල් 25000ක් ඇට කුලියවත් ගන්න බැරුණා. කාටද විකුණන්නේ මේව හරද්ද කන්නේ? බලන්න මාත්තයා මෙව්වා විකුණලා අපි කාටද මේව බල්ලෝද කන්නේ මේවා මේවා ඇත්තටම හින ගහන්න ඕන මේ වගේ අපරාධ කරන කට්ටිය. ඔන්න කරල් පොහොර නැතුව. ඊයර පොහොර එක ගැහුවට පස්සේ මෙන්න හොඳට තිබ්බ වැටකුළු ගෙඩිය හැටි මේ බලන්න. මොකුන්නද මේව කන්න පුළුවන්? ඔය මී හරකුන්න තමයි මේව හරකුන්න දෙනෙව්වට තමයි දැන් 225ක් ඉන්නවනේ. 225ටම කවන්න ඕනේ මම එකෙක් කතා කරන්නේ නැහනේ ගොවිව වෙනුවෙන්. එලවලු සහල් මිල ඉහළ යාම නිසා කොස් සඳහා ඇති ඉල්ලුම මේ දවස්වල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉල්ලුම ඉහළ යාමත් එක්ක කොස් මිලත් ඉහළ ගිහිල්ලා කියලා ගාල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. කොස් තේ මිලයි එලොලේ මිලයි එනිසා කොස්ටියා මිලයි කොස්ගෙඩියක් රුපියල් 300ක් 350ක් වෙනවා 100 පැකට් හතරක් ගන්න පුළුවන් එමිල රුපියල් 100 පැක් ගන්න මිල වැඩි වෙලා මාත්‍ය ගෙවල් වලින් මුලක් නිකන් දෙන්නේ නැහැ ඉන්දා අපි රුපියල් 20ට 30ට කඩපු කොත් දැන් රුපියල් 100යි 150යි කැඩෙන්නේ මිනිසුන් දකන්නත් නැහනේ අපිට ගේන කුලිය මාන්ති ඔක්කොම බලනකොට ඉතින් කරන්න දෙයක් නැහැ මාත්‍ය මෙලොලක් කන්න බෑනේ මාත්‍ය 100ක් දෙලා මේක ගෙරියනවා හැමදේම මිල වැඩි අනුරාධපුර බන්දනාගාරයේ එලිමහන් සිරකඳුර් භූමිය තුල සිදු කරන ලද සාර්ථක විවගාවක් පිළිබඳ තොරතුරු අද අපට වාර්තා වුණා. කාබනික පොහොර යොදා ගනිමින් මෙම විවගාව සිදු කර ඇති අතර මීට අමතරව ගොඩබෝග වගා කීපයක්ද කාබනික පොහොර භාවිතා කර නිෂ්පාදනය කර තිබෙනවා. අපේ නේවාසිකයන්ගේ ශ්‍රමය උපයෝගී කරගෙන කාබනික පොහොර පමණක් යොදාගෙන ඉතාමත් සාර්ථක අක්කර 4ක විවගාවක් ආදර්ශමත් ලෙස අවසන් කරලා තියෙන මේ අවස්ථාවන විට මේ මාසේ 20 වෙනිදා වන විට අස්වැන්න නිලිමට බලාපොරොත්තු වෙනවා මේ සඳහා කිසිම අපි රසායනික පොහොරක් හෝ කෘමිනාශකයක් යොදාගෙන නැහැ 100ට 100ක්ම අහස් ජලය තමයි උපයෝගී කරගෙන තියෙන්නේ රසායනික පොහොර යොදාගෙන කරපු වගාවට වඩා මෙවර විවගාවේ අස්වැන්න වැඩි බවක් දැනට අපිට දකින්නට තියෙනවා භූමිය තුලම කොම්පෝස්ට් ව්‍යාපෘතියක් තියෙනවා එතුලින් තමයි අපි මේ කාබනික පොහොර විවගාව සඳහා සපයා ගන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.